read the web news. දරය ඒ වගේම ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ සහෝදරය ඇතුළු පැමිණ සිටි ඔබ සමගින් අවසරයි. ඇත්තෙන්ම මම 2009 ඉඳන් පහුගිය වසර 15 ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ. ඒතර මට මෙහෙම ආරාධනාවක් ආවා, අපේ රට මෙහෙම වැටලා තින්නේ ඇයි, ඒ දියුණු රට කොහමද දියුණු වුණේ වගේ ඔයාගේ අත්දැකීම් කියන්න කියලා. සාමාන්‍යයෙන් මම දේශපාලන රැස්වීම් අමතලා නැහැ. මේ පළවෙනි රැස්වීම. හා මේ වගේ එකක්. එතකොට මට එහෙම අත්දැකීමක් නැති නිසා මම නිකන් කරුණ කියන් ලියන් ආවා. වැරදුනොත් සමාව වෙන්න. මම එක දෙයක් ලියන් ආවා. පහුගිය අවුරුදු 15 ඇතුළත මම ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනකොට දුටු දේවල් සහ නොදුටු දේවල්. පහුගිය වසර 15 ඇතුළත මම දැක්ක දේවල් සහ නොදැක්ක දේවල්. ඒකෙන් මට කියන්න පුළුවන් ඕගල්ලන්ට අපේ රට බංකොලොත් වුණේ කොහොමද? ඒ අපේ බංකොලොත් වුණ රට දියුණු කරන්නේ නැවත ගොඩගන්නේ කොහොමද? ඒක කරන්න පුළුවන් කාටද කියන කරුණුතුර මම පැහැදිලි කරලා දෙන්න. මට පුළුවන් විදියට. මම පටන් ගන්නා නුදුටු දේවල් වලින් එක තමයි පහුගිය අවුරුදු 15 තුල මම දැක්කේ නෑ ආරක්ෂකයන් සහ ආරක්ෂක රථ පිරවාගත් මැතිවරු මම කවදාකවත් දැකලා නෑ. දැන් අපි උදාහරණයකට බලන්න මම අහලා තිනවා මම ජනාධිපතිවරයාට 500ක විතර ආරක්ෂාවක් තියෙනවා රථ තියෙනවා. මුණ තරම් මහජන ධනය මුණ තරම් බදු මුදල් නාස්තියක්ද අවුරුදු 15 මම දැකලා නැහැ. දෙක දැකලා නැති දෙක. අගමැති පාරේ යනවා, ඇමැති පාරේ යනවා. එහෙම කියලා පාරෙන් අපි අපිව අයින් කරලා ඒගොල්ලන්ට යන්න දීලා අපිට යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලොත් පාරේ යනවා, අපිත් පාරේ යනවා. ඒගොල්ලෝ තුමාකට් එකේ අපි වගේම බඩු ගන්නවා, අපිත් ගන්නවා. අපිව පාරේ තනි කරලා අපේ කාලය ඒගොල්ලෝ නාස්ති කරන්නේ නැහැ. ඒ කියන්නේ මම දැකලා නැති දෙවෙනි එක. තුන්වෙනි එක එහෙ මේ වගේ නෙමෙයි. පාරවල්, පාලම්, උද්‍යාන, දිනපතා, සතිපතා, මාස්පතා හැදෙනවා. කවදාකවත් විශාල උත්සව තියලා විවෘත කිරීම කරන්නේ නැහැ. ඒ මොකද්ද මම ඒ කියුවේ කරුණ තුනේ. ඒ රට මිනිස්සුන්ගේ මහජනතාවගේ බදු මුදල් රටේ සම්පත් නාස්ති කරන්නේ නැහැ. එහෙම බදු මුදල් නාස්ති කරන ජාතියකට කිසිදාක් නැගිටීමට හැකිවන්නේ නැහැ. ඒ මගේ මන් නුදුටු එකක්. මම තවත් දැක්කේ නැති එකක් දෙකක් කියන්නම්. ඕස්ට්‍රේලියාවේ මැතිවරුන්ට වාහන ගේන්න පර්මිට් දෙන්නේ නැහැ. ඒක දූෂණයක්. රටේ සම්පත් දූෂණය කිරීම. ඒ වගේම මැති ඇමතුරුන්ට එහෙම නැත්තම් ඒගොල්ලගේ ගෝලපාලයින්ට බාර් පර්මිට් දෙන්නේ නැහැ. ඒක දූෂණයක්. ඒ වගේම නිල නිවාස ඕස්ට්‍රේලියාවේ හොඳම ප්‍රදේශයෙන් නිල නිවාස දෙන්නේ නැහැ. අගමැතිට තියෙනවා නිල නිවාසයක්. අනිත් කට්ටියට ඕන්නම් ඉන්න ඒ කියන්නේ පාර්ලිමේන්තුවට ඉන්න නැත්තම් එලවන්ස් එකක් දෙනවා. එහෙම රටේ සම්පත් දූෂණයට ලක් කරන්නේ නැහැ. දැන් මම මේ නොදැක්ක දේවල් ගැන කියනකොට ඔයගොල්ලෝ හිතන්නේ අපේ රටෙත් මෙහෙම දකින්නේ නැද්ද? අපේ රටේ කවදාද මෙහෙම නොදැකින දවසක් එන්නේ? අපේ රටේ කාටද එහෙම නොදැකින දවසක් උදා කරන්න පුළුවන් කියන එක ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරන්න. ඊළඟ එක මැති ඇමතිවරු තම බිරිඳ හෝ දූ දරුවන් තමන්ගේ ලේකම්වරු වශයෙන් පත් කරනවා මා දැක නැත. ඒ මා නොදුටු දේවල්. ඔබ දැකලා තියෙනවද මෙහෙ කියන්න එච්චරයි. ඊට පස්සේ මම තව කරුණක් දැකලා නැහැ එහෙ. ඒ මම දෙවෙනි කරුණට කිව්වේ රටේ සම්පත් දූෂණය කරන හැටි. තුන්වෙනි කරුණ මම කවදාකවත් දැකලා නැහැ රජයේ ව්‍යාපෘති ටෙන්ඩර් නැතුව හෝ නිසි මිලදී ගැනීමේ ක්‍රමයකින් තොරව සිදු වෙනවා දැකලාම නැත. මෙහෙත් එහෙමද? එහෙනම් දැකලා නැහැ. හැබැයි මම අහලා තිනවා මෙහෙ රජයේ විශාල ව්‍යාපෘති වලින් 90%ක් විතර යන්නේ
ටෙන්ඩර් නැතුව එහෙම නැත්තම් අන්සොලිසිටඩ් කියන ක්‍රමවේදය යට කියලා. ඇයි එහෙම අපේ රටේ වෙන්නේ? එතන තමයි හොරකම් කරන්න තියෙන හොඳම තැන. ඒක තමයි හොරකම් කරන්න තියෙන හොඳම ක්‍රමය. ඒ ඇවිල්ලා වංචාව. මා එහෙ දැකල නැති ඊළඟ කරුණ. එහෙ මැති ඇමතුරුන්ව මිස්ටර් 10%, මිස්ටර් 30% කියලා හඳුනන්නේ නැහැ. අන්වර්ථ නාම වලින් හඳුනන්නේ නැහැ. එහෙ ඇමතුරුන්ට නම කියනවා. මිස්ටර් 10%, මිස්ටර් 30% කියලා එහෙම එකක් කියන්නේ නැහැ. ඊළඟට මම දැක්කේ නැති දේ. ඇත්තට ඒක නම් ගම්පහට විශේෂයි. ඒ කියන්නේ ගම්පහ ස්පෙෂල් එකක් මේ කියන්නේ. එහෙ දකින්නේ නැහැ. කප්පම් අරගෙන උසාවියෙන් අච්චු කරපු අය ඕස්ට්‍රියාවේ කැබිනට් මණ්ඩලයට ගන්නේ නැත. ඒක ගම්පහ ස්පෙෂල්. ඊළඟ මම තව එකක් කියන්නම් මේ අපේ හඳුන්නේ සහෝදරයා. තමයි මේ අපිට පෙන්වුවේ ලංකාවේ කෝප් කමිටුවක් තියනවා කියලා. يعني කෝප් කමිටුව කොච්චර බබළු වෙත්ද මේ අද අපිත් එක්ක ඉන්නේ. ඒත් මගේ අවසාන මම ඒක දැක්කේ නැති කරුණ. වත්කම් සොයාගත් ආකාරය විස්තර කරන්න බැරි අය කෝප් කමිටුව වගේ වැදගත් ආයතනවල සභාපතිව තරණතුරට ඕස්ට්‍රේලියාවේ පත් කරන්නේ නැත. අනේ රත්තරන්නේ අපේ කෝප් කමිටුවට වෙච්ච දේ. දැන් මම මේ නොදුටු දේවල් ටික කිව්වේ ඇයි? ඒ නොදුටු දේවල් වල කරුණු තුනක් තියෙනවා. මම හිතන්නේ අපේ චතුරංග අවේස සහෝදරයත් ඒක ඒ විදිහටම පැහැදිලි කරා. එක වංචාව, දෙක දූෂණය, තුන්වෙනි එක නාස්තිය. ඔය තුන තීන තාකල් කිසිදු ජාතියකට කිසිදු රටකට නැගටිවක් නැත. දැන් ඕක කාටද කරන්න පුළුවන්? නැත් මේ දෙගොල්ලන්ට මාරුවෙන් මාරුවට අවුරුදු 75ක් දුන්නනේ. මම අද කිව්වයි කියලා හිතාගන්න. මේ දෙගොල්ලන්ට තව අවුරුදු 750ක් දුන්නත් කරන්න බෑ. 75ක් නෙමෙයි 750ක් දුන්නත් කරන්න බෑ. ඊට මේ දෙගොල්ල වෙනස් කළ යුතුමයි. ඒක නියතයක්. ඒක අනිවාර්ය දෙයක්. කළ යුතුමයි. ඒක කරන්න බැයි නම් ඔබට තියෙන්නේ කාලා බීලා කැඳ ටිකක් බීලා ලුණු ටිකක් බීලා දාගෙන අපිත් ඒ පැත්තටලා ඉන්න. මම මේ නිවාඩුවට ඇවිල්ලා ඉන්නේ. හරි. ඒ මං කියේ නොදුටු දේවල්. දැන් මං කියන්නම් මා දුටු දේවල් එහෙ. මම මට ලියාගෙන ආවක ඒක හින්දා පොඩ්ඩක් වෙලා යයි. එහෙ දුටු පළවෙනි දේ. නීතිය සැමට එකසේ. නීතියෙන් උඩ කවුරුත් නැහැ. නීතියෙන් යට කවුරුත් නැහැ. හැමතෙම නීතිය එකසේ බලපානවා. මම උදාහරණ දෙකක් කියන්නම්. මම හිතන්නේ මේ සිද්ධිය වුණේ වසර 5-6කට පෙර. එය ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රාජ්‍යයක්. ඒ නිව් සවුත් වේල්ස් කියන්නේ සිඩ්නි කියන නගරයේ තියෙන ප්‍රාන්තයේ හිටියා. එයාට අපි කියන්නේ ප්‍රීමියර් කියලා. ඒ කියන්නේ අගමැති වගේ වචනයක් තියෙන්නේ. හිටියා බැරි ඕෆරෙල් කියලා අගමැතිවරයෙක්. එයාට තෑග්ගක් හම්බුණා වයින් බෝතලයක් තෑග්ගක් ලෙස. මේක ටිකක් පොඩ්ඩක් එක්ස්පෙන්සිව්. ඒ කියන්නේ පොඩ්ඩක් මිල අධික වයින් බෝතලයක් ඩොලර් 3000ක් විතර. ඒක හෙලිදරව් වුණා. එයා ඒක ඩිස්ක්ලෝස් කරේ නැහැ. ඒක හෙලිදරව් කරේ නැහැ කියලා. එයාව එයාට කිව්වා අයින් වෙන්න කියලා. එයා ඉල්ලා අස්සුණා. දැන් අපෙත් එහෙමද? නිකන් අපි හිතලා බලමු. අර්ග දිනු රටක් අපි දිනු වෙන්න අපි මං හිතන්නේ මම ඒලව කරන කාලේ නම් අපි දිනු වෙන්න පවතින රටක්. අපි තාම දිනු වෙන්න පවතිනවා. අපිට වෙන්නේ ඒකයි. ඒ මං දැක්ක පළවෙනි එක. තව එකක්. එහේ නීතිය ගැන කතා කරොත් රතවාහන නීතියේ සිට අපරාධ නීතිය දක්වා සැමට එකයි. දැන් ඇත්තටම එහේ සාමාන්‍යයෙන් මිනිස්සු ඉතා හොඳින් වාහන එලවනවා. ඉතා විනීත ගරුකව එලවනවා. ඔබ ඒ දන්නවද නීතිය කොච්චර හොඳින් ක්‍රියාත්මක වෙනවද කියලා හඳුන්නේ නැති සහෝදරයා? වාර්ෂික රතවාහන දඩවල ආදායම 1.2 බිලියන් ඩොලර්ස්. ඩොලර් බිලියන 1.2ක්. අවුරුද්දකට රතවාහන දඩවලින් එකතු කරගෙන. ඒ කියන්නේ කොච්චර හොඳින් ගියත් සමහරක් ඒවා මේ සුළු වැරදි කියන්නේ දැන් අපි මේ ස්පීඩින් මේ අපි හයියෙන් යනවා කියන්නේ 90ට 100ට 110ට යනවා කියන්නේ. ඒ එහෙම නෑ. 40 පාරවල් තියෙනවා. ඒකේ යන්න පුළුවන් 40ට. ඒ කියන්නේ කිලෝමීටර 40ට. 40 පාරේ 45 පැනලා 46ට ගියොත් දඩයක් එනවා. මේ 46 කියන්නේ අපි මේ දැන් මේ එන පාරෙත් අපි ආයේ 50ට විතර.
එකන පණේ පාරවල් තියෙනවා. පණේ පාරේ 55 56ට ගියොත් දඩයක් තියෙනවා. ඒ වගේ වාර්ෂික දඩමුදල estimated දඩමුදල $1.2 billion. මම හිතන්නේ අපේ IMF පාරිකත් මිල 300 ගණක් විතරනේ. ඒ දකින්නේ නීතිය සමට එකයි. අගමැති ජනාධිපති ජනාධිපති එහෙනම් සමවන්න. අගමැති ඇමති කවුරුත් එකයි. ඒ මම දැක්ක දෙවෙනි එක පළවෙනි එක. මම කියන දෙවෙනි එක තමයි එහි තියෙන සිස්ටම්ස් ක්‍රමවේදයන්. ඒ කියන්නේ රටක් දියුණු වෙන්න රටක් දියුණු කරන්න ඉස්සලකෝ වගේ දූෂණය නාස්තිය වංචාව නැති කරන්න ඕනේ. ඊළඟ මම දකින කරුණ නීතිය සැමට එකසේ තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි සිස්ටම්ස් ක්‍රමවේදයන්. මම හිතන්නේ දැන් මම මේ කියන කරුණුම තමයි මම අතක් කියලා බලන් හිටියේ මේ අපේ අභිසංග සංවිතර ඒ කරුණුම තමයි කිව්වේ. මම වෙනම ටෝන් එකකින් කියනවා අභිසංග සංවිතර ඉතා විධිමත් ස්ලයිඩ්ස් දාලා කරනවා. සිස්ටම්ස් මොනවාද ඕස්ට්‍රේලියාවේ තියෙන සිස්ටම්ස්? දැන් කවුරු හරි එක්කෙනෙක් ඕස්ට්‍රේලියාවට ආපු ගමන කරන්න ඕන තුන වැඩක් තියෙනවා. කරන්න ඕන වැඩවල තුනක් තියෙනවා. එකක් තමයි බැංක් account එකක් කරන්න ඕනේ. දෙවෙනි එක tax file number එකක් tin number එකයි. මම හිතන්නේ මම අහුගිය කාලේ tin number ගැන කතා වුණා. tin number එකක් ගන්න ඕනේ. තුන්වෙනි එක medicare. ඒ කියන්නේ සෞඛ්‍ය අංශ සම්බන්ධ වෙලා බෙත් හෙතලට ගන්න කාඩ් එකක් දෙනවා. ඒ medicare කාඩ් එක ගන්න ඕනේ. දැන් ඔය තුන කරන්න ඔයාට පුළුවන් පැය දෙකක් ඇතුළත computer ළඟ ඉඳගෙන online systems තියෙනවා. ඒ කියන්නේ රස්තියාදු කරන්නේ ක්‍රමේ තියෙනවා. ඒ ක්‍රමයට එනවා. ඒ මම දකින හොඳම එක තමයි රටක් දිනු වෙන systems තියෙනවා. මම හිතන්නේ මේ චතුරංග සහෝදරයා දිගින් දිගටම කතා කරන්නේ systems. දිගින් දිගටම කතා කරන්නේ system. ඉතින් එහෙනම් රටක් දිනු කරන්න පුළුවන් අවශ්‍ය ශ්‍රී ලංකාවේ තමයි systems. මම දකින තව එකක් තමයි දැන් විශේෂයෙන්ම මේ මෙතන ඉන්න ව්‍යාපාරික ප්‍රජාවක් හින්දා කුඩා සහ මධ්‍ය පරිමාණ බොහෝ දුරට කුඩා මම පොඩි කරුණු දෙකක් විතරක් ඔබත් එක්ක බෙදා ගන්නම්. මොකද මම වැඩි වෙලාවක් ගන්න නැති හින්දා. ඒක තමයි එහි තියෙන බැංකු ක්‍රමය සහ දෙක තමයි එහි තියෙන බදු ක්‍රමය. මම ওই දෙක විතරක් මම accountant කෙනෙක්. එහෙනම් මම ওই දෙක විතරක් මම කියලා නවත්තන්නම්. අධ්‍යයකම් දෙක තුනක් කියලා. බැංකු ක්‍රමය. දැන් මම මගේ පළවෙනි එහි ගේ ගත්තේ 2014. ඒ ගන්නකොට මට තියන්න ඕන උනේ තැන්පතුව 108යි. 192ක් ණය ගත්තා. ඇත්තටම තියන්න ඕනේ 105යි. මම වැඩිපුර තැන්පතුවක් තිබ්බා. 192ක් ණය. පොලිය එක තමයි ඔයගලට දැක් දෙන්නේ. වාර්ෂික පොලිය අනුපාතය 2.5යි. තුන්වෙනි එක ගැරන්ටර්ස්ලා ඉල්ලන්නේ. දැන් මම ඕක කිව්වේ ඇයි? බැංකු ක්‍රමයකට එහෙම ණය දෙන්න පුළුවන් රටේ ආර්ථිකය හොඳ වෙනවා නම් විතරයි. රටේ ආර්ථිකය හොඳ වෙන්න නම් රට තුල හොඳ දේශපාලන වාතාවරණයක් තියෙනවා. දේශපාලන ආගත්තේ හොරු නම් ආර්ථිකය සෞත් වෙනවා, බැංකු ක්‍රමයේ සෞත් වෙනවා, ඔබලාට ණය මුදල් ගන්න තියෙන අපහසුයක් වෙනවා. ඒ මම දැක්ක එක. මම දෙවෙනි උදාහරණයක් ගන්නම් tax වලට. සහ තව මම ඔයගලට business loan එකක් ගැන කියන්නම්. ඒ business loan එකක් ගන්න ඔයාට guarantors අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට අවශ්‍ය වෙන්නේ හොඳ business එකක්, හොඳ cash flow එකක්. ඒ කියන්නේ ඔයාට ඉස්සරහට වාගෙන මුදල් ලැබීම හා ගෙවීම පිළිබඳ විස්තරයක් සහ ඔයාට අවශ්‍ය වෙන්නේ ගෙවන්න පුළුවන් කියන repayment guarantee විතරයි. පොලිය සාමාන්‍යයෙන් 104කට වගේ වාර්ෂික ඉස්සර. දැන් නම් පොඩ්ඩක් පොලිය වැඩි, 106කට වගේ පොලියකට. ඒ හිතන්න ඔබේ ව්‍යාපාරයකට වාර්ෂිකව 106කට 5කට වගේ පොලියකට බැංකු ණයක් කරදරයකින් තොරව guarantorsලා හොයන්නේ නැතුව ගන්න පුළුවන් නම් ඔබට කොයිතරම් පහසුවක්ද? ඒක ඔබට ලැබෙන්න නම් ඔබට හොඳ ආර්ථිකයක් තියෙනවා. නැත්නම් බැංකු වලට ඕක කරන්න බෑ. ඔබට හොඳ ආර්ථිකයක් හදාගන්න නම් ඔබට හොඳ දේශපාලන ක්‍රමයක් තියෙන්න. හොඳ දේශපාලන ක්‍රමයක් තියාගන්න නම් ඔබට හොඳ දේශපාලන පක්ෂයක්, දේශපාලන නියෝජිත ටිකක් හොරකම් කරන්න ඇති කට්ටියක් ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඕක වෙන්නේ නැහැ. ඊළඟ මම ඔයාලට කියන්නම් ආදායම් බදු සම්බන්ධයෙන් උදාහරණයක්. අතරම මේ මම දැන් මෙතන කිදි හඳුන්නේ සහෝදරයලත් මේක පෙන්නවා. මේ ඇවිල්ලා මගේ ගිය අවුරුද්දේ ආදායම් බදු වාර්තාව. දැන් මෙහෙ මෙතන බදු ගෙවන කට්ටිය ඇති. ඔබ බදු ගෙව්වට පස්සේ ඔබේ බදු සල්ලි වලට මොකද වෙන්නේ කියලා ඔබ දන්නවද? හරියට නිකන් බෝට්ටුවකින් මූදි මැකට ගිහින් හල්ලා වගේ වැඩන්න වෙන්නේ. දැන් මේකෙන් කියනවා මගේ ගිය අවුරුද්දේ ඒගොල්ලෝ බදු කියලා එක ගත්ත ගාන. අරගෙන මට කියනවා ඔබේ බදු වලින් වෙල්ෆෙයා වලට මෙච්චරක් අපි
වෙන් කරලා තියෙනවා, ගෙවලා තියෙනවා. හෙල්ත් වලට, සෞඛ්‍යයට මෙච්චරක් ගෙවලා තියෙනවා. ඩිෆෙන්ස් වලට මෙච්චරක් ගෙවලා තියෙනවා. එඩියුකේෂන් එකට මෙච්චරක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ෆෝල් ඇන් එනර්ජි, ඒ කියන්නේ රාජ්‍ය ෆෝල් මේ කියන්නේ ඉන්ධන බලශක්ති වලට මෙච්චරක් ගෙවලා තියෙනවා. ඒ වගේ කරුණු 12කට යටත් 12ක් විතර තියෙනවා. ඒ අතරේ කියනවා මෙන්න ඔයා මේ අවුරුද්ද අපිට මෙච්චරක් බදු ගෙව්වා. මෙන්න ඔයාගේ බදු වලින් අපි කරපු දේවල්. දැන් බලන්න තමන්ට තේරෙනවා නම් තමන් බදු ගෙවන එක මෙහෙමයි වියදම් කරන්න කියලා තමන්ට පොඩි සතුටක් එනවනේ. දැන් මේක ආවම මට සතුටුයි. මගේ සල්ලි වලින් වයසක කට්ටියට උදව් කරලා තිනවා. මගේ සල්ලි වලින් ළමයින්ට උදව් කරලා තිනවා. මගේ සල්ලි වලින් සෞඛ්‍යයට උදව් කරලා තිනවා. එතකොට ඔබට නැවත බදු ගෙවන්න හිතෙනවා. ඒවා තමයි සිස්ටම්ස්. මම හිතන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වෙනුත් ඒ වගේ දේවල් සැලසුම් කරගෙන යනවා. ඊළඟට ඔබට මම තව පොඩි එකක් කියන්නම්. මම හිතන්නේ මේක ටිකක් විවාද කරුණක්. ඒ කියන්නේ අපිට බදු වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඍජු බදු, අනිත් එක වක්‍ර බදු. ඍජු බදු කියන්නේ පුද්ගලයා ඍජුවම ගෙවන බදු. වක්‍ර බදු කියන්නේ වක්‍රම ගෙවන බදු. GST, stamp duty, ඒ වගේ වගේ කියන්නේ excise duty, custom duty වගේ ඒවා වක්‍ර බදු. මම දන්නේ ලංකාවේ තත්ත්වය, ඕස්ට්‍රේලියාවේ ඒක තමයි වෙන්නත් ඕනේ. ඍජු බදු ප්‍රතිශතය 181යි. ගිය අවුරුද්දේ ඕස්ට්‍රේලියාවේ බදු ආදායම ඩොලර් බිලියන 757යි. බදු ආදායම ඍජු බදු ඩොලර් බිලියන 620යි. ඒ කියන්නේ 181යි. වක්‍ර බදු ඩොලර් බිලියන 137යි. ඒ කියන්නේ 119යි. මෙන්න මේ තැනට තමයි මේ රටවල් ගන්න ඕනේ. ඒ කියන්නේ එතකොට දුප්පත් මිනිහගෙන් අඩු ප්‍රමාණයකුත් ගෙවන්න පුළුවන් වැඩි එක්කෙනාගෙන් වැඩි ප්‍රමාණයකුත් ගන්නවා. ඒ තමයි දියුණුවේ එක ලක්ෂණ. මම හිතන්නේ අපිත් ඒ වගේ තමයි යන්නේ නේ. ඒ කියන්නේ සැලසුම් කරන් යන්නේ. ඊළඟට ඕක තමයි මගේ දුටු දේවල් ටික. ඉතින් අපි බලමු ඔය දුටු දේවල් අපේ රටේ කවදද අපිට දකින්න පුළුවන් වෙන්නේ. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ නිල් කොළ ආණ්ඩු නම් ඔබ පත් කරන්න යන්නේ ඔබට ජීවිතේට දකින්න හම්බෙන්නේ නැහැ. ඔබට ජීවිතේට දකින්න හම්බෙන්නේ නැහැ. ඔබ වෙනසක් කරන ධෛර්යමත් නැහැ. ඔබ වෙනසක් කරන ඔබගේ ප්‍රජාව එකතු කරගන්නවා නම්, ඔබගේ පවුලෙන් පටන් අරගෙන ඔබේ ප්‍රජාවත් එක්ක මේක කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබට වෙනසක් කරන්න පුළුවන්. මේ රටේ ජනතාව දැන් සූදානම් ඒ වෙනස කරන්න, ඒ වෙනස බාරගන්න ඉතාමත් දක්ෂ කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. ඒ කියන්නේ කිසිම සැකයක් තියාගන්න මම ඒක තව ටිකින් එන්නම්. දැන් රටකට ආණ්ඩුවක් තියෙන්න ඕනයි කියලා හොඳටම ඔප්පු වෙන අවස්ථාවක් තමයි රටක් අර්බුදයට යාම. ලෝකෙම අර්බුදයට කියන්නේ කොවිඩ් එකේ. ඔය කොවිඩ් වසංගතය, ඒ කියන්නේ අපි මෙහෙ ඔක්කොම දැක්කා ඒ වසංගතය. රටකට ආණ්ඩුවක් බදු මුදල් නාස්ති නොකරන ජනතාවගේ සුභසිද්ධිය වෙන ආණ්ඩුවක් ඉන්නවයි කියන එක දැනගන්නේ පුළුවන් හොඳ අවස්ථාවක් තමයි අර්බුදවස. මම කොවිඩ් වලට අදාළ උදාහරණයක් දෙකක් කියන්නම්. මං හිතන්නේ මේ අපිත් මෙහි කොවිඩ් කාලේ 5000 දෙපාරක් බෙදුවා. එකපාරක් මුදල් අතු ගහලා බෙදුවා. දෙවෙනි පාර මං හිතන්නේ සමෘද්ධි අරමුදලෙන් මුදල් බෙදුවා. දෙවෙනි පාර. ඕස්ට්‍රේලියාව මොකද උනේ කියලා මං කියන්නම්කෝ. දැන් ඕස්ට්‍රේලියාවේ ඒගොල්ලෝ ඉස්සිල්ලම කරේ මිනිසුන්ට මුදල් බෙදන්න ගියේ නැහැ. ඒගොල්ලන්ට ඕන වුණා ඔබ වගේ ආයතන, ඔබ වගේ ව්‍යාපාර කරන කට්ටියගේ සේවකයන් අස් නොකර තියාගන්න. එහෙම නැත්නම් සේවකයන්ගේ සේවය එහෙමම තියාගන්න. මොකක්ද දන්නවද කරේ? ඔබට කතා කරලා කිව්වා සේවකව අස් කරන්න එපා. සේවකයන්ට ඔබට ගෙවන්න ඕන පඩියෙන් සතියකට එක සේවකයකට ඩොලර් 1500 ගානේ. මාසෙකට ඩොලර් 3000 බැගින් කම්පැනියට දුන්නා. ඔබ කරන්නේ රෙස්ටුරන්ට් එකක් නම් ඔබ ළඟ ඉන්නවා නම් 3 දෙනෙක් ඔබට ඩොලර් 9000ක් දෙනවා. රයිට්. ඔන්න මෙයාට ඩොලර් 9000 ඔයාගේ සේවකයාට දෙන්න. හැබැයි රස්සාවෙන් අයින් කරන්න එපා. එතකොට ඒ වගේ පළවෙනි මාස 6ක් දුන්නා, ඊට පස්සේ තව මාස 3 දෙපාරක් දුන්නා. ඔබ දන්නවද ඒකට අපි කියන්නේ ජොබ් කීප් එලවන්ස් කියලා කිව්වේ. ඒ කියන්නේ ජොබ් එකේ යාව එහෙම කීප් කරගෙන එහෙම තියන් ඉන්න. ඒකට ඩොලර් බිලියන 89ක් වියදම් කරා. ජොබ් කීප් එලවන්ස් එක ඩොලර් බිලියන 89ක් වියදම් කරා. ආයතන ජොබ් තියන්නේ
මිලියනයකට වඩා වැඩි ව්‍යාපාර සංඛ්‍යාවට එක දුන්නා. මිලියන 6කට අධික සේවකයන්ට ඒ ප්‍රයෝජනය වටින් ගියා. එන්න එහෙමයි රජය කරන්නේ. ඒ රජයට එහෙම කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? ජනතාවගේ බදු මුදල් හොරකම් කරන්නේ නැත්නම්, ජනතාවගේ බදු මුදල් නැහති කරන්නේ නැත්නම්, ජනතාවගේ බදු මුදල් දූෂණයට ලක් කරන්නේ නැත්නම් විතරමයි එහෙම කරන්න පුළුවන්. ඒකක්. එතනින් නැවතුනෙත් නැහැ. මාස දැන් මේක ලොක්ඩවුන් නේ. දැන් මෙතන මේ ලොක්ඩවුන් කතාවේද කියන අපූරු කතාවක් කියනවා අපි පාහම දැන් සමහරක් මට ඇහෙනවා මේ ලංකාවේ රූපයනාලක අපි මෙහෙමයි රට වැහුවා අපිට ඒකයි උනේ කවුනිත්‍රා මොන බොරුදානේ. මෙල්බර්න් රට වැහුවා දින 262ක්. දින තුලේ දින ගාන කියන්නේ අපේ රටේ. මම මේ චැලෙන්ජ් කරනවා නෙමෙයි. දින 262ක් මෙල්බර්න් වැහුවා. වැහලා මොකද කරේ? දැන් මාස 6-7ක් යනකොට ව්‍යාපාර ටිකක් අකමැති වුණා අලුත් සේවකයන් ගන්න. ඒතකොට රජය කල්පනා කරා තරුණ කට්ටියට අවුරුදු 16 ඉඳන් 35 වෙන කට්ටිය 16 17 18 වගේ කට්ටියට දැන් රස්සා නැහැ. එහිඳ තව එලවන්ස් එකක් දුන්නා. ඒකට කිව්වා ජොබ් සීක එලවන්ස් කියලා. ජොබ් සීක කියන්නේ ඔබ රස්සාව අලුතෙන් දෙනවා නම් ඒ දෙන කට්ටියට අවුරුද්දක් වෙනකන් සතියකට ඩොලර් 400 බැගින් දෙවාගෙන ගියා. දෙවාගෙන ඒ කියන්නේ ඔයාට කියනවා ඔයා ජොබ් එක ගන්න අපි මේ පැත්තෙන් පඩියෙන් කොටසක් දෙන්න. කියන බව උනන්දු කරා. මිනිසුන්ගේ අතර නිකන් 5000 දුන්නේ නැහැ. රස්සාවත් එක්ක ආර්ථිකයත් එක්ක සම්බන්ධ කරලා දුන්නා. 3. මාස 6-7ක් යනකොට බැංකු බය වුණා ව්‍යාපාර ගන්න ණය දෙන්නේ. ඒ ලොක්ඩවුන් රට වහලා බැංකු බය වුණා. මොකද කරේ ආණ්ඩුවේ මැදත්තල කිව්වා සුළුහාම ඔය වගේ සුළු ව්‍යාපාරිකයන්ට කිව්වා ඩොලර් මිලියනක් දක්වාවන ණය. ඩොලර් මිලියනක් කරන දක්වා ණය ඔයගොල්ලෝ ගෙවන්න. ඒකෙන් 50%ක් ආණ්ඩුව ගැරන්ටි කරා. ආණ්ඩුව ගැරන්ටි කරා. එහෙම ආණ්ඩුවට කරන්න පුළුවන් කොහොමද? ජනතාවගේ බදු මුදල් හොරකම් කරන්නේ නැත්නම්, නාස්ති කරන්නේ නැත්නම්, වංචා කරන්නේ නැත්නම් පමණමයි. ඒ මන් දැක් ඒ කියන්නේ ඒ පැන්ඩමික් එකේදී ඒ ආණ්ඩුව ඇතුලිච්ච ඇති. ඒ විතරක් නෙමෙයි. කුලියට ඉන්න ව්‍යාපාරවල කුලිය අඩු කරා. ඒ කියන්නේ එයාගේ සේල්ස් වල එයාගේ විකුණුම් 140කින් අඩු කරනවා, රෙන්ට් එක 140කින් අඩු කරන විදිහට ආණ්ඩුව වැඩ කරා. ඒ පැන්ඩමික් එකේදී ඒ රටවල් කරපු හැටි. මං තව කරුණු දෙකකින් ඉවර කරන්නම් වෙලාව ගන්න වැඩි හින්දා. දැන් අපි මෙල්බර්න් වල නගරයෙන් පිට හෝටල් වලට මොකද දන්නවද? හෝටල් වලට මිනිස්සු අනේක අඩු වුණා. හෝටල් කාර්යකෝ අපිට හෝටල් කරන්න බෑ. මෙහෙමයි කියාගෙන. මොකද කරේ? මිනිත්තු සානියක් දුන්නා. ඕගොල්ලෝ නගරයෙන් පිට හෝටල් වලකින් නවතින්න. ඔබේ බිලෙන් 150ක් අපි ගෙවනවා. මිනිස්සුන්ට සල්ලි දුන්නේ නැහැ. ගිහින් බිල දන්නාම අතෙන්ට රීඉම්බර්ස් කරනවා. අතෙන්ට ගෙවනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ වැලුවේ ඒ ආණ්ඩු වැලුවේ ව්‍යාපාර දියුණු කළා. රස්සා එහෙම තියාගෙන ඒ හරහා ජනතාවට මේක යනවා. මම අන්තිම උදාහරණය කියලා නවත්තන්නම්. එක අවස්ථාවක ආවා මේ සපත්තු විකුණුම අඩුයි කියලා. ඩොලර් 200ක වවුචරයක් දුන්නා ළමයින්ට සපත්තු ගන්න කියලා. ඩොලර් 200ක වවුචරයක් දුන්නා ළමයින් සපත්තු. මම මේ කියන්නේ ඒ කියන්නේ ආණ්ඩුවක් ශක්තිමත් ආණ්ඩුවක් රටකට ඇයිද කියලා දැනගන්න හොඳ අවස්ථාවක් තමයි කොවිඩ් අවස්ථාව. ඒ තමයි මගේ ඕස්ට්‍රේලියාවේ අත්දැකීම. මම අවසන් කරගෙන යනවා. ඒකෙන් මම තේරුම් ගත්ත දෙයක් තියෙනවා. ඉස්සෙල්ලා කිව්වා වගේ දියුණු රටකත් රටක් දියුණු කරන්නත් නාස්තිය, දූෂණය, වංචාව වැළක්විය යුතුයි යුතුමයි. දැන් කාටද ඒක කරන්න පුළුවන්? මේ රටේ කාටද ඒක කරන්න පුළුවන්? අපි හිතමු මම නම් දෙක තුනක් කියන්නම්. සජබෙට, රණිල්ට, පොහොට්ටුවට මේ අවුරුදු 75-30 වරකම් කරපු කට්ටියට ඕක කරන්න පුළුවන් කියලා හිතනවා නම් මං කියන්නේ එහෙම හිතන්න එපා. ඒ කියන්නේ හිතන්න නෙමෙයි හිතන්න ඒක තේරුමක් නැති සිවිල්ල. කාටද ඒක කරන්න? අපි නිකන් ගමුකෝ. ජනතා විමුක්ති පෙරමුණ. මං හිතන්නේ 94 තමයි දෙවෙනි වර පාලම මහමැතිවරණින් එන්නේ. එක മന്ത്രിවරයයි. ඊට පස්සේ මං හිතන්නේ 2010යි, 2001 16යි, 2004 41ක් ඇවිල්ලා දෙකක් දුන්නා. එදා ඉඳන් ගන්නකෝ. එක වංචාවක් රුපියලක් කරයි කියලා ආරංචි තියනවාද? ඉතින් තව මොනාටද හොයන්නේ? එක රුපියලක් වංචා කරලා තිනවා ආණ්ඩුවේ මුදල් කියලා. පුදුම විනයක් තියෙන ප්‍රක්ෂයන්නේ. අනික දැන් ඒකට එකතු වෙලා ඉන්න කට්ටිය බලන්න. දැන් මම දන්නවා පෞද්ගලිකව. හඳුන්නේ ඇත්තරම මා
සීජාවර්ධන විශ්වවිද්‍යාලය හඳුන්වන සහෝදරයතුමිය විශ්වවිද්‍යාලයෙන් අයින් වෙච්ච දවසින්දම මේ රට ගොඩනගන්න කැප කරන එක්කෙනෙක්. මං තව ටිකෙන් කියන්නම් ඔහු කවුද කියලා ඔයාලට ඊළඟ එකේ. ඉතින් ඒ හින්දා මේ මහ පොළොවේ ශ්‍රී ලංකා භූමිය තුල මේ රටේ දූෂණය නැති කරලා මේ රටේ ක්‍රමයක් හදලා මේක ගොඩනගන්න පුළුවන් එකම එක බලවේගය ඉන්නේ ඒ ජාතික ජන බලවේගය පමණමයි. වෙන කිසිවෙක් නෑ. ඒ ගැන හිතන්නවත් යන්න එපා. ඒ ගැන කිසිම දෙයක් කරන්න එපා. ඊළඟට දැන් මම අලුත් කතාවක් කියනවනේ. මේ සිස්ටම්ස් ඒක ඉස්ලාම කියන මේ සිස්ටම් තියෙන්න ඕනිනේ. ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් ඒක කරන්න පුළුවන් කාටද? දැන් අලුත් කතාවක් කියනවා මේ NPP එක ඇතුළේ ඒක කරන්න මේ කට්ටිය නැහැනේ. NPP එකට ඒක කරන්න සුදුසුකම් තියෙන හැකියාව තියෙන කට්ටිය නැහැ. එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය නැහැ. දැන් සජිත් ජීවිතේට ගනු රස්සාව මොකද්ද? සජිත් එක රස්සාවක් කළා තියෙනවද? නාමල් රස්සාවක් කළා තියෙනවද? මහින්ද රස්සාවක් කළා තියෙනවද? දැන් මේ දැන් මං කියන්නේ සුදුසුකම් නෑ. මම මේක තමයි කියන්නේ. හඳුන්නේ සහෝදරයා කියන්නේ එවකට සී ජයවර්ධන පීර විශ්වවිද්‍යාලයේ වාණිජ අංශයේ තිබු උසස්ම පාඨමාලාව ව්‍යාපාර පරිපාලන පාඨමාලාව. ඒ කියන්නේ බිස්නස් මැනේජ්මන්ට්. ඒකේ විශේෂ උපාධිය සමත් කරපු එක්කෙනෙක්. මං හිතන්නේ මන් නිවැරදි. මං හිතන්නේ. ඊට පස්සේ මේ චතුරංග සහෝදරය. ඇත්තටම අදමයි මම දැක්කේ. හැබැයි මං එයාව දන්නවා. චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්. අපේම කැම්පස් එකේ. ජයවර්ධන. හැබැයි මං ඩිග්‍රිය දන්නේ නැහැ චතුරංගේ. ෆයිනෑන්ස් ඒ කියන්නේ දැන් මේ වෙනකොට තියෙන හොඳම එකක් ෆයිනෑන්ස්. ඒක තියෙන ඇනලිටික්ස්. ඒ කියන්නේ සංඛ්‍යාලග්න විද්‍යාව පරතරයට ගිය සහ මම අහලා තියෙන විදිහට ලංකාවේ තියෙන ප්‍රධාන සමාගම් වන MS Holdings වල වැඩ කරපු ඕන්නම් මේ කට්ට කන්න නැතුව මාසෙකට ලක්ෂ 10ක් විතර පඩියක් ඊසි ගන්න පුළුවන් ලංකාවේ ඉඳන් කරන්න පුළුවන් කට්ටිය. ඇයි මේ කරන්නේ? දැන් මේ හඳුන්නේ නැති සහෝදරයාගේ ඒ කාලේ ඉගෙන ගත්ත 20ක් 25ක් විතර ඉන්නවා මෙල්බර්න්. මාව අඳුරන අපි දන්න අපි සෙට් වෙන කන බොන. ඒ කට්ටිය ඉතා හොඳින් එහෙර අස්සා කරලා ඉන්නවා. හඳුන්නේ නැතිට එහෙම කරන්න බැයිද? ඒ කියන්නේ අපි දැන් මමත් ඉතා හොඳින් කරනවා. බොරු කියන්න ඕනේ නැහැනේ. ඉතා හොඳින් ඕස්ට්‍රේලියාවේ රස්සා කරලා ජීවත් වෙනවා. හඳුන්නේ නැති සහෝදරයාට එහෙම බැයිද? ඇයි මේ කරන්නේ? මේ රටට තියෙන ආදරයට, මේ රට ගොඩ දාන්න පුළුවන් කියන විශ්වාසයට. ඒකින්ද ඔය මේ රට දිගින් දිගටම හොරකම් කරපු මංකොල්ල කාපු කට්ටිය දැන් දන්නෝ මගේ වචනෙන් කියනවනම් කෙලවෙන්නයි යන්නේ කියලා. අන්න ඒක නවත්තන රටේ නැති මඩ ගන්නවා. ඒවට අහු වෙන්නේ නැතුව කරුණු හරියට ඔයගොල්ලෝ නුඹ කරගන්න ඒකින් ගොඩද. හොඳයි මම කතාව අවසන් කරනවා. තව එක කතාවක් කියලා. මෙල්බර්න් සූදානම මේ ඡන්දය ගැන. මොකද මම මෙල්බර්න් වල ජාතික ජන බලවේගයට ආශ්‍රිතව මම පොඩ්ඩක් උදාපාදව කරගෙන ඉන්නවා. ඔබ දන්නවද මෙල්බර්න් වල ඉන්න විශාල සංඛ්‍යාවක් අගෝස්තු මාසේ පළවෙනිදා ඉඳන් මේ ලංකාවට එන්න. අපි එහෙම සංවිධානය කරන් යනවා කොටස් කොටස් ලංකාවට එනවා. ඇවිල්ලා තමන් ජීවත් වෙන ඩිස්ත්‍රික් වලට යනවා. ගිහින් මේ වගේ සමුළු අමතනවා, කැන්වසින් යනවා, උදව් කරනවා. මතක තියාගන්න මෙල්බර්න් වල ඉඳන් මෙහෙට එන්න ටිකට් එකට යනම නමට රුපියල් ලක්ෂ 6-7ක් යනවා අඩුම ගානේ. එහෙම වියදම් කරන් එන්නේ ඒ රටේ ඉන්න කට්ටියට තේරෙනවා මේ රට කොට දාන්න පුළුවන් එකම බලවේගය ජාතික ජන බලවේගය කියලා. ඒක මම කියන්නේ ඉතා විශාල සංඛ්‍යාවක් ඉන්නවා සහ දිගින් දිගටම එනවා. අවසාන වශයෙන් මම ඔබගෙන් ඉල්ලනවා. මේ මගේ අවසාන ඉල්ලීම ව්‍යාපාරිකයන් වශයෙන් ඔබගේ වගකීම යුතුකම කොහොමද? ඔබට අර මං කිව්වා වගේ ඉතා පහසුවෙන් ලෝන් එකක් ගන්න ඕනේ නම් තමන්ගේ ව්‍යාපාරය හොඳට දියුණු කරගන්න ඕනේ නම් ආදායම් පත් දෙපාර්තමේන්තුවේ ඇතුළට යනකොට CID එකට යනවා වගේ බයෙන් යන්න නැතුව ඉන්න ඕනේ නම් මේ වගේ විනිවිද භාවයෙන් යුක්ත කට්ටියක් පත් කරගන්න ඔබට තියෙන වක්කීම තමයි ඔබ ඔබගේ පවුලේ කට්ටියට කතා කරන්න, අසල්වැසියන්ට කතා කරන්න, ඔබගේ ප්‍රජාවට කතා කරන්න. අනිවාර්යයෙන්ම මේ වැඩේ මේ අවුරුද්දේ මේ හොර නඩේ එළවලා ගොඩ දාන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරන්න ඔබට ස්තුතියි. ජය වේවා. We lead the web news.